සමාධි කියන්නේ අනුපම සත පහකට විශ්වාස කරන්න බැරි චරිතයක්. ඒකෙතර මිනිස්සු ඊළඟට මොනවද කරන්න කියලා ඉවරලා අපිට හිතා ගන්න පුළුවන්. නමුත් සමාධි ඊළඟට මොනවද කරන්න කියලා දන්නේ සමාධිම විතරයි. ඒකෙන්ද තමයි මම මෙච්චර මෙයාව ෆලෝ කරන්නේ. සමාධි මැඩම් මොනනම් ටිකක් තීරු ගන්න අමාරුයි තමයි. අනුපමට කියලා දෙනවානේ මම මගේ ටාගට් එක ගැන. සම්පූර්ණ කම්පැනි එක ගන්න බැරි වුණත් භාගයක් හරි මගේ අතට ගන්න ඕනේ. ඇයි සමාධි මැඩම් මාධ්‍ය මැඩම්ගේ කොටස දෙන්න පුරන් දුනා නේද? අනුපම කොහොමද ඒක දන්නේ? මේ මම සමාධි මැඩම් කාටද මන් දන්නේ ෆෝන් එකේ කියන වහගෙන හිටියා. ආ හරියට හරි. හරියට හරි. ඔන්නෝම තමයි සමාධි කරන කියන දේවල් ගැන ඇලර්ට් එකකින් ඉන්න ඕනේ. මට සමාධිය පොඩ්ඩක්වත් විශ්වාස නැහැ. නීත්‍යානුකූලව කොලේක ලියලා දෙනකන් මම විශ්වාස කරන්නේ. නම්බුව තියෙන પરම්පරාවක ඉපදුනාට මං සෑහෙන්න දුක් විඳපු මිනිහෙක් අනුපම. බීමත්කමයි සූදුවයි නිසා අපේ අප්පච්චි නැත්තටම නැති වුණා. ඒ නැති උනේ අපිවත් නැති කරගෙන. මහා ලොකු අලව්වක් තිබුණාට අම්මයි මායි මල්ලි කන්න නැතුව හිටිය දවස් අනන්තයි අප්‍රමාණයි. පෙනිපෙනී ගහේ තියෙන කොස් ගෙඩිය බාගන්න විදිහක් නැහැ. රට්ටුන්ට පෙවුනොත් ඒක ලොකු අවනම්බුවක් වෙන හින්දා. මම මාදවීව යාළු කරගෙන කසාද බැන්දේ අඩුම තරමින් කම්පැනි එකෙන් භාගයක්වත් මට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන. ඒ චෙරින් එයාට කිසි දෙයක් දෙන්න ලැහැස්ති නැහැ. මම රොෂාන්ව සමාධියට බඳින්න ට්‍රයි කරෙත් ඒකින්ද. ඒත් ඒක සිද්ධු වුණෙත් නැහැ. ඒකයි මම දැන් වෙන ගේමක් සෙට් කරලා තියෙන්නේ. ඒ මොකද? මම මේ ළඟදී පරණ නෑයෙක් හම්බෙන්න ගියා. පොඩි ණයක් ඉල්ලගන්න. මම පස්සේ කතාව කියන්න. සමාධි මංගදාවේ ඔයා වැදගත් වැඩකට එක්කන් යන්න. මට නම් කොහෙවත් යන්න එන්න බෑ. වැඩ ගොඩක් තියෙනවා. සමාධි ඔයා එන්න බෑ කියන්න කලින් වැදගත් වැඩේ මොකද්ද කියලා හරි අහන්න ඕන නේද? ඒ වැඩේ මොනතරම් වැදගත් වුණත් මට එන්න වෙන්නේ නැහැ. අපි රෙජිස්ට්‍රේෂන් එක දවසට ඔයා කිව්වොත් මට එන්න විදිහක් නැහැ වැඩක් තියෙනවා කියලා. මම මොකද්ද කරන්නේ? ඒක එදාට බලමු. මම ඔයාව එක්කන් යන්න හැදුවේ අපි මුදු දෙක හදන්න බාරද? අපි රෙජිස්ට්‍රේෂන් එක දවසට මුදු මාරු කර ගන්න ඕනේ. වෙන දවසක යමු. වැඩ අද දවසක. සමාධි මං ඔෆිස් එකේ වැඩ බලා ගන්න. ඔය ජානකත් එක්ක යන්න. මිස් වැන්දබෝනා මේක ජානකයි මායි අතර කතාවක්. කමක් නෑ සමාධි. ආන්ටි අන්කල් තමයි මට මේ ගමන ඔයත් එක්ක යන්න කිව්වේ. මං ඒගොල්ලොන්ට කියන්නම් අද බෑ කියලා. නෑ නෑ. මං එන්නම්. අම්මලාට මුකුත් කියන්න ඕනේ නෑ. ඔහොම බෑ ජානක. ඔයා සමාජයේ ස්ට්‍රික් වෙන හොඳටම මදි. ගෑනු ඉස්සරහ පිට බැගෑපත් වෙලා බෑ. පිරිමියෙක් වගේ අඩි හප්පල ඉන්න ඕනේ. මේකට තව කල් තියෙනවා මිස් වැන්දබෝනා. ඔව් බඳිනකන් ඉවසලා ඉන්න එකත් හොඳයි. අනුපම අද දෙන්න තියෙන ඕඩර්ස් එක හරිනේ? හරි සර්. වැඩ ටික ඉරිගෙන නම් මයික් මෙන්ටේන් කරන්න. අනුපම මේ මනෝජ් කාරය එකතු වෙලා මට වැඩක් දෙන්න හදන්නේ නේ? පිස්සුද මිස්ටර් මෙරින්?
මම ඔෆිස් එකට එනකොට ඇත්තට දෙන්න කතා කරගෙන හිටියේ මං ගැනනේ. ඒ කියන්නේ මාව දැකලා මනෝජ් කාර්ය කතා වනාත්තේ බයට. අපි මේ කතා කරගත්තේ වෙන දෙයක් ගැන. බොරු කියන්නේ පානුපම. මට කොලේ වන්න හදන්න එපා. නිකම් බොරුවට සැක් කරන්න එපා මිස්ටර් මෙරිල්. අනුපම මේක හොඳට මතක තියාගන්න. මොන ආරයටත් මේක කියනවා. මනෝජ් කාර්ය මඩරට දෙන්නවොත් මම මිනිහ හොම්බෙන් අරින්. මනෝජ් කාර්ය මෙතන දන ගසලා පස්සේ බලන්න තේරුණාද? මම ගැරන්ඩි මරන්න අකමැති හින්දා මෙරුණයි කියලා හිතුවා. ආච්චි නුණයි මහත්තයා දෙන්නම ළමයා බාර ගන්නව. මට මතක නෑ. මට ඒ විලාසෙ සිහි විකල් වෙලායි හිටියේ. අම්මාච්චි ටිකක් කල්පනා කරලා බලන්නකෝ. කමන්නෑ. කොහොම ජෝඩුවකට දෙන්නේ නැත්තේ? කෝසල තොරතුරක් දන්නවා නම් ඉක්මනට දන්වන්න කියලා කියන්න. මට මගේ අක්කව ඉක්මනට බලන්න ඕනේ කියලා කියන්න. මේ ඔයාට හිතන ඉතන හැමදේම මේ කියන්න බෑ. ඔන්න අහගන්නකෝ වැඩේ. 1987 මැයි 17 වන දින ගාල්ල මහරෝහලේදී උපත ලද මාගේ නියුන් සොහොයිය ඊට ආසන්න දිනකදී මාගේ ආච්චි විසින් දරුකමට හදා ගැනීම සඳහා යුවලක් වෙත බාර දී තිබේ. තිතා දරු ප්‍රසූතියේදී මාගේ මව මියගොස් ඇති අතර යුවල ආච්චිට මුණගස්වා ඇත්තේ රෝහල් සාත්තු සේවකයෙකු විසිනි. මගේ සොහොයිය මුණගැසී හඳුනා ගැනීමට මම බලාපොරොත්තුෙන් සිටිමි. කරුණාකර මට ඇයව සොයා ගැනීමට සහාය වන්න. විස්තරයක් දන්නේ නම් පහත ලිපිණයට හෝ දුරකථන අංකයට දන්න. මෙහි නමයි ඇඩ්‍රස් එකයි අපේ ගෙදර ටෙලිෆෝන් නම්බරේ දැම්. මේ එපා එපා. ඒ ටෙලිෆෝන් නම්බර එක දාන්න ඕනේ නැහැ. ඇඩ්‍රස් එක විතරක් තිබ්බාම ඇති. ඔව් කපලා දා. කෝසල මේක හෙටම පත්තරේ දාන්න ඕනේ. එතකොට මගේ අක්කව හොයාගන්න තොරතුරක් ඉක්මනටම ලැබෙයිනේ. පායට ගියත් ඉස්සරින්ම යන්න ඕන කියලා කතාවක් තියෙනවානේ. ඒ හින්දා අදම යන්න ඕන. ගිහින් ලෑස්ති වෙ. මට අම්මලාගේ දේවල් ඕනේ නැහැ. ෂෙරින් ගේ අරන් දෙන්නේ උපදින්න ඉන්න දරුවට. දැන් ඉතින් තමු ගැන විතරක් හිතලා බෑ. කොහේ ඉන්න දරුවෙක්ද? අපි තාම ඒ ගැන හිතුව විතරයිනේ අම්මේ. හේකට කමක් නැහැ. ගන්න තියෙන දේවල් ගමු. අම්ම ඉස්සෙල් මනෝජ්ට කියන්න දරුවෙට කැමති වෙන්න කියලා. මං ඒ ගැන බලා ගන්න. දැන් කරන්න තියෙන වැඩේ කරමුකෝ. දැන් අම්ම මොනවද එහෙකින් කරන්නේ? කිවල් අයිතිකාරය කියාපු ගාන ෂෙරින්ට කියලා. මේ කටයුත්ත කරන දවසක් ගැන අහගෙන එනවා. ෂෙරින් කිව්වානේ කියවුණා තරන් දෙන්නම් කියලා. මාදවි අපිට මේ පහළ වෙන්න යන්නේ පින්වත් කුමාරේ. අහලා තියෙනවා නේද? දුටු ගැමුණු කුමාරයා පහළ වෙනකොට සිද්ධ වෙච්ච දේවල්. අම්මේ, අම්ම ඕන දෙයක් කරගන්න. ඒත් මම දන්නවා අපේ අම්ම ওই මූණිච්චාවට කියුවට මට කිසි දෙයක් දෙන්නේ නැහැ කියලා. ජානක මාව එක්කරගෙන ගිහලා රින්ස් හදන්න ඕඩර් එකක් දුන්නා. දැන් එන්ගේජ්මන්ට් එක නවත්තන්න කොහෙත්ම බෑ. මට ඔයා ළඟට එන්නම වෙනවා. මම කලබල වෙන්න එපා. ඔය විදිහට කැමැත්ත පෙන්නගෙන ඉන්න. මං තාම ඔයාගෙන තාත්‍ර කියලාත් නැහනේ. ඔයා ගෙදර එකගෙන එන්නේ මාව කියලා දැනගත්තම තාත්තා කැමති වෙයිද? එහෙම වෙයි කියලා හිතලා තමයි මං ඔයාගෙන කියන්නේ මෙච්චර කල් ගන්නෙ. කොහොමටත් තව මාස දෙකක් ඇතුළත ඔයාට මාව බාර ගන්නම වෙනවා. මං දැන් ඉඳලම ජොබ් එකක් ගැන හොයලා බලනවා. ඒ හින්දා ඔයා වියදම් ගැන කරදර වෙන්න ඕනේ නැහැ. හරිද? හයි. හයි ඩාලින්. හයි. මම
මට ආරංචි අමරිකරන්න යනවා කියලා. I am glad to meet you. I'm Pearl. නම ජානක. ආ ජානක සූර්ය බණ්ඩාර. ඕ ගම නුවර. අහා. ෂා. Then he's from a very respectable family. My, isn't he handsome too? ඉලන්දරේ මොනවද කරන්නේ? Business. Business. Ah, good. Very, very good. Very good. Mama, Samadhi ke family ke eldest member. Samadhi, mama langa di mai hata e nahi hiti. E unath kohe da. Vada, vada, vada. Abai, meeting ekata kalin, man enama mai. Now I have got to go. Okay? Bye. Bye. Aate. නන් 100ට 200ක් ෂුවර් අයියා කරේ ගහගෙන ඉන්නේ ආතප්පාතන් නැති රස්තිය අදුකාරියා. අම්මේ තාත්තේ ගියක් දොරක් එහෙමත් නැතුව ඇති. නැත්තා ඉතින් තාත්තව එක්ක යන්න බැරි කමක් නැහැ. ඔය කෙල්ල පුළුවන් තරම් ඉක්මනට මෙහාට කඩාපාත් වෙන්න හදන්නේ ඉන්න තැනක් නැති හින්දා. ඊට පස්සෙ ඉතින් මුළු හත්මුතු પરම්පරාවම මෙහෙ තමයි. කෝසල කියන දේත් ඇත්ත තමයි. මං නම් ඔය කෙල්ලට මෙහෙ ඉන්න දෙන්නේ නැහැ. මොනවා හරි කරලා පන්නනවා. කරන දෙයක් කරන්න ඉකරගෙන ඉන්න කලින් කසාද බැඳගෙන ගිනහට පස්සේ මොනව කරන්නද මම નિરાශක්කත් එක්ක එකතුලා හොයාගන්නම්කෝ ඒ කෙල්ල කවුද කියලා ඕසල નિરાශාව මේකට ගාව ගන්න ඕනේ නැහැ කරන දෙයක් තනියම කරන්න අයියා નિરાශක්කට කෙරුවේ අන්තිම ජරා වැඩ ඒක මේ ආත්මෙදිම පරිසම් දෙන හිඳ තමයි ඔය වගේ ආතප්පාතන් නැති කෙල්ලෙක් කරේ ඉල්ල ගන්න වෙලා තියෙන්නේ ඕසල දැන් નિરાශාට වෙච්ච දේ අමතක කරලා අනුපම බේරා ගන්න විදිහක් ගැන හිතලා බලමු. තාත්තගේ බුරුල්ලින්ද තමයි අයියා මේ තරම් ඉක්මනට નિરાශක්කව අමතක කරන්නේ. තාත්තා බය වුණා નિરાශක්ක ගැන කියලා බල කෙරුවොත් අයියා ක්‍රිකට් ගහන එක නවත්තයි කියලා. ඔය වගේ කෙල්ලෙක් කරෙවිල්ලගෙන අයියා කොහොමත් ක්‍රිකට් ගහන්නේ? මොකද මේ පැත්තේ මේ මං ආවේ සමාධිව හම්බ වෙන්න. ඒ මොකට? පොඩි උවමනාවකට. මං ආනේ මොකද්ද උවමනාව කියලා? සමාධියේ අපි එක පවුල උදවිය වෙච්චි. පිටේන්ට මොකටද අපේ දේවල්? මම රොයල් ෆුඩ් කම්පැනි එකට ජොයින් වුණේ ඔය කවුරු කවුරුත් ඒක එල්ලෙන්න කලින්. You better remember that. අපිටත් පුළුවන් ඉංග්‍රීසියෙන් නෙමෙයි සිංහලෙන් හොඳට කුණු හරප කියන්න. කම්පැනි වෙන වැඩකාරයෝ කොහමද පවුල් වල සමාජික වෙන්නේ? රොයල් ෆුඩ් කම්පැනි එකයි රූපරත්න පවුලයි කියන්නේ එකක් මිසක් දෙකක් නෙමෙයි. එහෙමවත් කියලා හිත හදාගන්නකෝ. වෙන මොනවා කරන්නද? මට කරන්න පුළුවන් දේවල් ඔහෙලවන්නේ නැහැ. සමාජිව රවටගෙන අරෝමේව කරන්න හැදුවට මං එව්වට ඉඩ දෙන්නේ නැහැ. ඔය හැම මොනවා කරන්නද? अकलट नेमे කසාද බැඳලා දාරුව හදලා This old bandara menike woman is insulting me. මං කරන්නම් කොහොමද දැන්? අයියෝ ආන්ටි, නිකන් බොරුවට කෑ ගහලා රණ්ඩු වෙන්න එපා. අක්ක වෙනුවෙන් කරන්න තියෙන හැම දෙයක්ම මම වෙලාවාවම කරන්නම්. दिखाई पड़ा मैंने कहा
පාරෙන් වතුර ලයින් එකක් අදින්න කීයක් විතර ඇයිද? නිල් කැටේට වගේ වතුර තියෙන ලිඳක් තියදී ආය මොකටද වතුර බිල් ගෙවන්නේ? මං හිතාගෙන ඉන්නේ කාමරේට මල්ලලා බාත්รูම් එකක් හදන්න. ලිඳට මෝටරයක් දාලා අදිනට වැඩිය පාර ලයින් එකක් ගන්න එක ලේසියනේ. මට දැන්නේ තේරෙන්නේ. ටයිල් අල්ලලා බාත්รูම් එකක් හදන්න හදන්නේ මොකටද කියලා. අනුපම. ඔයා ඔය කැඳන් එන්න හදන කෙල්ල හැදුනේ වැඩුනේ බකින්හැම් මාලිගාවේ. සිමෙන්ති පොලෝක අඩිය ගහලා ලිඳකින් වතුර ඇදලා පුරුද්දක් ඇත්තෙම නැද්ද? ඉකත් ගහිනා තත්තරලා දාලා කොහෙවත් ඉන්නේ එක එක බැලමිහල කර කර ජීවිතේ ගෙවන්නද මේ ලෑස්ති වෙන්නේ? ආ මං ආය ක්‍රිකට් අතරින් නැහැ. ලිඳකින් වතුර ටිකක් ඇදලා නාගන්න බැරි කෙල්ලෙක් වෙන්න නඩත්තු කරන්න ක්‍රිකට් නෙවෙයි ජීවිතේම අතරින් ඩයි වෙන්නේ. මං අද කිව්වයි කියලා හිතාගන්න.